තෙරුවන් සරණයි දෙවිපීඨයි සමාධිය ප්‍රඥාව සහ ආලෝකය කරා ඔබ රැගෙන යන අධ්‍යාත්මික චාරිකාව සූපත් චරණයට ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා සුරංගනා කතාවක් වගේ පෙනුනට සුරංගනා කතාවක් නොවන සත්‍ය ලෙසටම ගැඹුරු අධ්‍යාත්මික අර්ථයක් පණිවිඩයක් දෙන සුන්දර කතාවක් තමයි අද කතා කරන මාතෘකාව බොහෝ විට කාටුන් කතන්දර ලෙස විවිධ චිත්‍රපට ලෙස ඉතාමත් දර්ශනීය නිර්මාණ ලෙස විදේශ රටවල තිරගත වූ අපි ගොඩාක් දෙනෙක් බලලා තියෙන සින්ඩරෙල්ලා කතාවේ සැඟුණු අර්ථය විමසන්න තමයි අද අපි හදන්නේ ලෝක ප්‍රකට චිත්‍රපට පොත් නවකතා ගීත ආදී බොහොමයක් දේවල් වල සුවිශේෂී අධ්‍යාත්මික අර්ථ සංගවල තමයි හදලා තියෙන්නේ මතුපිටින් බලලා බැලු බැලමට නම් ගොඩක් අයට ඒ වගේ යටි අර්ථය නැත්තම් ලෝකෝත්තර අර්ථය පෙනෙන්නේ නැහැ යම් තර්මකට ප්‍රඥායස පෑදිලා නම් තමයි මේ කතාවල තියෙන මතුපිට සුන්දරත්වයට එහා ගිය ගැඹුරු ලෝකෝත්තර අර්ථය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ සින්ඩරෙල්ලා කතාව විතරක් නෙමේ විදේශ රටවල හැදුණු ගොඩාක් ඩිස්නි චිත්‍රපටවල මේ කියන ලෝකෝත්තර අර්ථය යටින් සංගවලා තියෙනවා උදාහරණ කීපයක් කියනවා නම් Lord of the Rings, Planet of the Apes, I Origin, Titanic, Cinderella, Epic, Entangled වගේ චිත්‍රපට උදාහරණ කීපයක් පමණයි තවත් බොහෝ ඒවා තියෙනවා නමුත් ඉන්ටර්ස්ටෙලා කියන්නේ ඒ වගේ චිත්‍රපටියක් තමයි මම මේ මාතෘකාවට තෝරාගත්තේ සින්ඩරෙල්ලා කතාව ගැන කියන්න විතරක් නෙමෙයි සින්ඩරෙල්ලා කතාව වගේම ඉදිරි ලෝකයේ සිදුවෙන වෙනස්කම් ගැන දැනුවත් කරන්න ඊට එහායින් ගිය යම්කිසි ගැඹුරු කාරණා කීපයකුත් කියා දෙන්න පසුබිමක් හැටියට තමයි මේ කතාව තෝරාගත්තේ ඒ නිසා අවසානයේ දක්වාම රැඳී සිටින්න කියලා මතක් කරනවා බොහෝ දිනක් නරඹලා තියෙන නිසා මම මේ කතාව ගැන නැවතත් ගොඩාක් කියන්න යන්නේ නැහැ. නමුත් සාරාංශයක් වශයෙන් අපි කවුරුත් දන්න සින්ඩරෙල්ලා කතාව ගැන චුට්ටක් විමසමු. ඒ තමයි සුරූපී අවහිංසක. ඒ ඉතාම ශක්තිමත් ප්‍රඥාවන්ත පුංචි සින්ඩරෙල්ලා කුඩා කලම ඇයට තමගේ මව සහ පියා අහිමි වීම නිසා නපුරු කුඩම්මා සහ ඇගේ දූරු දෙදෙනාගෙන් නොයෙක් ගැහැට විඳින්මින් තමයි වැඩිවිය පත්වෙනකම්ම ජීවත් වෙන්න සිදු වෙන්නේ. ඇගේ සුන්දරත්වයට වගේම ඒ නොපෙනී පෙනෙන බලවත්කම නිසා බොහෝ අය ඇයට ඉරිසියා කරා. කුඩම්මගේ දූරු දෙන්න බැලුවේම ඇසතු දේවල් ඇගෙන් සොරකම් කරන්න. ඇයට තියෙන ඇයට හිමි තැන අහිමි කරන්න. ඉතින් ඒ වගේ ඉරිසියාකාරයෝ ගොඩාක් මැද්ද තමයි සින්ඩරෙල්ලා හැදුනේ. නමුත් නිසි කාලේ පැමිණුණාම ඇයට සියලු දෙනාම පරදන. යම් ලස්සන වරමක් ලැබෙනවා. ලස්සනට ගෞමකින් සැරසිලා රජමාලිගාවට යන්න ලැබෙනවා. ඇය පළඳින්නේ වීදුරු සපත්තු දෙකක්. වීදුරු සපත්තුවේ ඇත්ත හිමිකාරිය කවුද කියලා මුළු රටේම ස්ත්‍රීන් ටේපල සපත්තුව පළඳලා බල්ලා බල්ලා අවසානයේ කුමාරයා සින්ඩරෙල්ලාව තෝරා ගන්නවා. ඉතින් අපි හැමෝම බල්ලා තියෙනවා මේ කතාව. සාරාංශයක් ලෙස කතාව ඒකයි. මේ කතාවේ වැදගත්ම කොටස තමයි කතාවේ තියෙන සැඟවුණු වීදුරු සපත්තුවේ කියන සංකේතය වීදුරු සපත්තුවක් අතේ තියාගෙන ඉන්න එක තමයි හයිලයිට් කරලා මේ චිත්‍රපටයේ සින්ඩරෙල්ලාව පෙන්නන්නේ. ඉතින් මේ කතාවට අපිට හිතෙන්න පුළුවන් මේ කතාවේ අපේ තියෙන්නේ නිවැරදි හරිම කෙනාට හරි කුමාරයාට හරි කුමාරිව හමුවීම ඒ වගේම සුදුස්සාට සුදුසු තැන ලැබීම වගේ දෙයක් කියලා. එහෙම දෙයකුත් මේ කතාව තුළින් පෙන්නුම් කරනවා. මොකද හැම තිස්සෙම කුලෝකේ කොහේ හිටියත් නිවැරදි අයව විශේෂයෙන්ම හරි කෙනා ට්වින් ෆ්ලේම්ම හම්බෙනවා වගේ හරි කෙනා තමාට හමුවීම කියන අර්ථයත් මේ කතාව හරහා නිරූපණය වෙනවා. මොකද සපත්තුවක් කියන්නේ තමාට හරියටම තමාගේ කකුලට ෆිට් වෙන සපත්තුව දාගන්නවා කියන අර්ථයෙන් ඒක යටි අදහස කියන්නේ ගොඩක් අය තමුන්ගේ කකුලට එක්ක ලොකු නැත්තම් කුඩා දේවල් තමයි පැලඳගින්නේ. ඒ වගේ තමයි ජීවිතෙත් අපි ගොඩාක් වෙලාවට අපිට ෆිට් වෙන්නේ නැති දේවල් ලං කරගෙන තමයි අපි ඉන්නේ. ඉතින් හරීම නිවැරදිම තමාගෙම මිම්මට හම්බෙච්ච දේ කෙනෙක්ට හම්බුනොත් ඒ කෙනාට ඒකින්ද ගොඩාක් පහසුවෙන් ජීවිතේ ගෙනියන්න පුළුවන්. ඒ වගේ අදහසකුත් මේ චිත්‍රපටියේ තියෙනවා. නමුත් ඊට එහා ගිය මේ ක්‍රිස්ටල් වීදුරුවක් වීදුරු සපත්තුවක් කියලා කියන දේ හයිලයිට් කරලා චිත්‍රපටියේ
පෙන්නන්නේ ඒ වීදුරු සපත්තුව කියන එක ASCII වෙනත් කතන්දරයක් තියෙන නිසා. ඉතින් මේක කියවගන්නේ මේ විදිහයි. සින්ඩරෙල්ලා කියන්නේ ඇත්තටම විශ්වයෙන් තෝරාගත්ත ක්‍රිස්ටල් චයිල්ඩ් කෙනෙක්. මම මීට කලින් දේශනාවල් වල රේන්බෝ, ඉන්ඩිගෝ, ක්‍රිස්ටල් කියන වර්ගයේ තරු දරුවන් ගැන කියලා දීලා තියෙනවා මතක ඇති. වීදුරු සපත්තුවෙන් සංකේතවත් වෙන්නේ ඇය දියමන්තියක් වගේ වීදුරුවක් වගේ පැහැදිලි ලස්සන ආලෝකයේ ඇදලා ගන්න වර්ණ පරාවර්තනය කරන ගුණධර්ම කෙනෙක් කියන එකයි. ඇත්තටම ඇගේ තියෙන කරුණාවන්ත බව සහ අහිංසක බව තමා අතිශයින් කරුණාවන්තයි. සින්ඩරෙල්ලා පුංචි කූඹින්ට, කුරුල්ලන්ට, මීයන්ට වගේ සත්තුන් එක්ක බොහොම අවිහිංසකව ජීවත් වෙච්ච අවිහිංසක චරිතයක්. අවිහිංසක වුණ පමණටම ඇය මෝඩයි කියන්න බෑ. අතිශයින් බුද්ධිමත්, නමුත් අහිංසකකම සහ කරුණාවන්ත බව තමා ඇගේ තියෙන පවර් එක. ඒ කියන්නේ එයාගේ වඩාගෙන තිබිච්ච වටිනා ගුණධර්ම දෙක තමා අතිශයින් අහිංසකයි, ඒ වගේම හරීම කරුණාවන්තයි. අන්න ඒ ගතිගුණ දෙක අර අපි කතාවටත් කියන්නේ අහිංසකයි රටක් වටී කියලා. අන්න ඒ වගේ චරිතයක් තමයි මේ සින්ඩරෙල්ලා කියලා කියන්නේ. එතකොට ඒ ගතිගුණ නිසා ඒ වගේ අය ලෝකේ දුර්ලභයි. ඒ වගේ මේ ලෝකේ ඇඳුම් ඇඳගෙන විවිධ නම් කියාගෙන ගොඩාක් හයිලයිට් වෙන්න, ගොඩාක් ඉස්සරහට ඇවිල්ලා තමාහවල් කෙනා කියලා පෙන්වන්න කොච්චර කට්ටිය ආවත් වීදුරු සපත්තුව හිමි වුණේ මේ අහිංසකයි රටක් වටී වුණු සින්ඩරෙල්ලාටම විතරයි. ඒකෙන් අදහස් වෙන්නේ ඇයට වීදුරු සපත්තුව හිමි වුණා කියලා කියන්නේ මේ ක්‍රිස්ටල් ක්වලිටිස්, එහෙම නැත්නම් මේ හරි නිකන් දියමන්තියක් තියෙන ගුණධර්ම ඇය තුළ තිබුණා කියන අර්ථය. ඒ වගේම ක්‍රිස්ටල් චයිල්ඩ් කෙනෙක්. එයා ඇවිල්ලා ලයිට් වර්කර් කෙනෙක්, ලෝකෙට ආලෝකයක් ගේන්න ආපු ආලෝකයේ තරු දරුවෙක්. ක්‍රිස්ටල් චයිල්ඩ් කෙනෙක් කියන අර්ථය තමයි ඒ ක්‍රිස්ටල් සපත්තුවේ නැත්තම් වීදුරු සපත්තුවෙන් පෙන්නුම් කරන්නේ. ඉතින් ඒ වගේ අයට තමයි දෙවිවරු උදව් කරන්නේ. දැන් අපි දන්නවා සින්ඩරෙල්ලා කතාවේ ඉන්නවා ෆේරි ගෝඩ් මදර් කියලා කෙනෙක් තමයි ඇවිල්ලා එයාට ලස්සන ගවුමක් සපත් දෙකක් හැමදේම දෙන්නේ. ඉතින් ඒ නිසා ඒකෙන් අදහස් කරනවා දෙවිවරු එයාලා උදව් කරන අවශ්‍ය තැනට යන්න, දෙවිවරු උදව් කරන්නේ ඒ වගේ අයට. ඒ නිසා ලෝකයට යහපතක් සිදු කරන්න පුළුවන් ගතිගුණ වඩාගෙන ආපු එක්කෙනෙක් කියන එක තමයි ඒකෙන් පෙන්වන්නේ. ඒ වගේම වීදුරු කියන්නේ ආලෝක කෙනෙක්ගේ ආලෝක ශරීරය. එහෙම නැත්නම් අපි කියනවා ඒකට ලයිට් බඩි එක කියලා. ලයිට් බඩි එක ඇක්ටිවේට් කරගන්න පුළුවන් දෙයක් තමයි වීදුරු කියලා කියන්නේ. මේ ක්‍රිස්ටල්ස් කියලා කියන්නේ ලයිට් බඩි එක කියලා කියන්නේ අපි ඒකට ඇත්තටම අපි බෞද්ධ දර්ශනයේ විදිහට කියනවා නම් අපිට කියන්න පුළුවන් ආලෝක උදපාදී කියන වචනේ. අපි කියන්නේ කෙනෙක්ගේ තුල තමාගේ තුල තියෙන ආලෝක ශරීරය අවදි වුණා කියන එක. තමා ඇතුළාන්තය තුල තියෙන ආලෝක ශරීරයක්. අන්නේ ආලෝක ශරීරය රහතන් වහන්සේලා වගේ අයගේ ලයිට් බඩි එක ඇක්ටිවේට් වෙලා තියෙන්නේ. මේ ලයිට් බඩි එක ඇක්ටිවේට් කරන්න පුළුවන් දෙයක් තමයි වීදුරු කියලා කියන්නේ. ඒවල බලන්න අපේ රටේ සියලුම චෛත්‍යවල මුදුනට හයි කරන්නේ වීදුරු පලිඟුවක්, ක්‍රිස්ටල් එකක්, චූඩමාණික්කය කියලා අපි කියනවා. විශේෂයෙන්ම රුවන්මැලි සෑයේ චූඩමාණික්කය කියන එක අපි අදහන වන්දනාමාන කරන දෙයක්. ඇයි ඒකට වීදුරු වලින්ම හදපු එකක් තෝරගෙන තියෙන්නේ? ඒ කියන්නේ වීදුරු කියලා කියන්නේ විශේෂයෙන්ම වීදුරු වර්ග තියෙනවා. හැම වීදුරු වර්ගයක්ම හරියන්නේ නැහැ. විශේෂක්තිය ආකර්ෂණය කරන්න පුළුවන් බලයක් තියෙන දෙයක් තමයි මේ වීදුරු සහ ක්‍රිස්ටල් කියලා කියන්නේ. ඒ නිසාම තමයි සින්ඩරෙල්ලාට පුළුවන් කියන එක තමයි ඒකෙන් සංකේතවත් වෙන්නේ. සින්ඩරෙල්ලා ක්‍රිස්ටල් සපත්තුවක් අරගෙන හිටය කියන එකෙන් තේරුම් ගන්න. එක පැත්තකින් යා ක්‍රිස්ටල් චයිල්ඩ් කෙනෙක්, ආලෝකයේ ඉන්ඩිගෝ දරුවෙක්. අනිත් එක තමයි එයාට පුළුවන් කවදා හරි අධ්‍යාත්මික දියුණුවකට යන්න කියන අර්ථය. අධ්‍යාත්මිකව දියුණුණු කට්ටිය, ඒ වගේම මේ ලෝකයේ තුල අධ්‍යාත්මික දියුණුණු ඉන්ඩිගෝ චයිල්ඩ්ස්ලා, එතකොට රේන්බෝ ක්‍රිස්ටල් වර්ගයේ දරුවන්ගේ හදවතේ පිරිසුදු බව නිසාම ඒගොල්ලන්ගේ ස්පිරිචුවල් හාර්ට් එක මේ ක්‍රිස්ටලයින් වෙලා තියෙනවා කියලා අපි කියනවා. ක්‍රිස්ටලයින් කොන්ෂස්නස් එකක් කියනවා. විඤ්ඤාණය හරියට වීදුරුවක් වගේ වෙලා කියලා කියනවා. ඒ අයගේ ඇත්ත වශයෙන්ම ශරීර බැලුවත් අපි හිතමු ආලෝක ශරීරය අවදි කරගත්ත කෙනෙක් කවදාහරි මැරුණොත්, එහෙම නැත්නම් අපි හිතනවා රහතන් වහන්සේ කෙනෙක් අපි හිතමු මේ
සිරුර ආදාහනය කරාට පස්සේ ඒගොල්ලන්ගේ සිරුරේ කොටස් කාබන් ගතිය තියෙන කළු පාට කෑලි නෙමේ හම්බ වෙන්නේ. සිලිකන් බේස් ශරීරයක් තමයි ඒගොල්ලන්ගේ ශරීරයේ අලු පිච්චුවට පස්සේ ලැබෙන. ඒ කියන්නේ වීදුරු කැට, මැණික් කැට, මුතු කැට වගේව තමයි ඇලගේ ශරීර පිච්චුවාම හම්බ වෙන්නේ. ඒ කියන්නේ කොන්ෂස්නස් එක ක්‍රිස්ටලයින් වුණාම, නැත්තම් විඥානය ආලෝක ඔය බවට පත් වුණාම, ක්‍රිස්ටලයින් කොන්ෂස්නස් එකක් බවට විඥානය පත් වුණාම, ඒගොල්ලන්ගේ සිරුරත් සිලිකන් බේස් ශරීරයක් බවට පත් වෙනවා, කාබන් බේස් ශරීරයකට එහායින් ගිහිල්ලා. ඒකින් තමයි රහතන් වහන්සේ කෙනෙක්ගේ ධාතුන් වහන්සේලා බැලුවොත් මැණික් කැට, වීදුරු කැට වගේ තමයි අපිට දකින්න හම්බෙන්නේ. ඉතින් ඒ වගේ ඉතා ගැඹුරු දෙයක් තමයි මේ වීදුරු වලින් සංකේතවත් කරන්නේ. අද කාලේ මේ වෙනකොට ලෝකයට ඇවිල්ලා විවිධ ස්වරූප වලින් ඉපදිලා ඉන්නවා විවිධ ශාස්ත්‍රවල අධ්‍යාත්මික කුමරු කුමරියන්. ඇත්තට මේගොල්ලෝ සමහරවිට දන්නේත් නැහැ තමන් ක්‍රිස්ටල් චයිල්ඩ් කෙනෙක්ද, ඉන්ඩිගෝ චයිල්ඩ් කෙනෙක්ද කියලා. ඉතින් මේ අය තමයි පෙනෙන නොපෙනෙන මට්ටමින් ලෝකය තුළ යහපත පිණිස යම් යම් වෙනස්කම් කරන්නේ. ඉතින් ඒ වගේම තමයි අනාගතයේ කවදා හරි ආලෝක සරේ මේ ඇක්ටිවේට් කරගෙන එන්ලයිට් වෙන්න පුළුවන් බලය තියෙන්නේ. ඒ කියන්නේ අපේ විදිහට කියනවා නම් සෝතාපන්න වෙන්න, රහත් වෙන්න පුළුවන් බලය, පුළුවන්කම තියෙන රහත් බෝධිය පිහිටලා තියෙන්නේ මේ කට්ටිය තුළ තමයි. ආලෝක උදපාදි කියන වචනේ තේරුම් මංකුවා ලයිට් බොඩි ඇක්ටිවේෂන් කියන එක. ඇතුළාන්තය තුළ තමාගේ ආලෝක ශරීරය අවදි කරගත්ත කියන එක තමයි කියන්නේ. ආලෝක ශරීරය අවදි කරගන්න මේ ක්‍රිස්ටල් එක කියන එක, වීදුරුව කියන එක, චූඩමාණික්කය කියන එක ගොඩක් මේ අවශ්‍ය දෙයක් කියන එක තමයි මේ කියන්න තියෙන්නේ. ඉතින් තව විදිහට කියනවා නම් සින්ඩරෙල්ලා කියන්නේ අපේ ලංකාවේ විදිහට කියනවා නම් සෝතාපන්න ආර්ය උත්තමාවියක්, පිරිසුදු වීදුරු හදවතක් තියෙන අධ්‍යාත්මික චරිතයක්. ඒ නිසා ඒ චිත්‍රපටයේ යටි අර්ථය ඒකයි. ඇගේ වීදුරු සපත්තුවෙන් කියන්නේ ඇය නිකන් කවදා හරි ට්‍රාන්ස්ෆෝම් වෙන්න පුළුවන්. ඇගේ ඇඳුම පුරාම තියෙනවා නිකන් සමනල්ලු ඇවිල්ලා වහනවා හැමතිස්සෙම. ඒ කියන්නේ සමනල් චරිතයක් එයා. ඒ කියන්නේ එයාට කවදා හරි සැහැල්ලු වෙලා පියාඹල යන්න පුළුවන් කියන සමනලියක් කියලා අපිට කියන්න පුළුවන් එයා. ඒ වගේ කෙනෙක් වීදුරු සපත්තු අරගෙන ඉන්නවා කියන එකෙන් අදහස් කරන්නේ එයා කවදා හරි මේ ආලෝකයේ උදපාදී කෙනෙක් බවට පත් වෙනවා. නැත්නම් අපේ විදිහට කියනවා නම් එයා හරියට විශාකාවක්, රජ්ජුමාලා, උත්පලවන්නා වගේ රහත් බෝධියක් තියෙන චරිතයක් කියන එක. ඒ වගේ ඉතින් බුදුහාමුදුරන්ගේ කාලෙත් ඒ කාලේ ඉන්ඩිගෝ ක්‍රිස්ටල් චිල්ඩ්‍රන්ලා තමයි ඉපදිලා ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ බණ අහලා පස්සේ රහතන් වහන්සේලා, රහත් මෙහෙණින් වහන්සේලා බවට පත් වුණේ. ඉතින් ඒ ක්‍රිස්ටල් ගතිගුණ, රේන්බෝ ගතිගුණ තියෙන මිනිස්සු තමයි ඒ තත්ත්වයට පත් වෙන්නේ. ඒ වගේ අය මේ කාලෙත් ලෝකේ ඉපදිලා ඉන්නවා. ඉතින් ඒවලන්ට නිවන් දැකීමේ වාසනාව තියෙනවා. ඒ වගේම විවිධ මං කලින් කියලා තියෙනවා වගේ විවිධ ස්ටාර් සිස්ටම් වලින් ඇවිල්ලත් මේ කට්ටිය ඉපදිලා ඉඳලා තියෙනවා. ඉතින් මං ලින්ක් එකක් දාලා තිනවා කමෙන්ට් සෙක්ෂන් එකේ බලන්න, ද චෝසන් වන්ස් කියලා. ඒකේ ගොඩාක් විස්තර තියෙනවා ලෝකේ පුරාම ඉපදිලා ඉන්න තරු මේ වගේ ඉන්ඩිගෝ, ක්‍රිස්ටල්, රේන්බෝ කියන වර්ගයට අයිති දරුවෝ හඳුනා ගන්න කරපු පරීක්ෂණයක් තමයි ද චෝසන් වන්ස් කියලා තියෙන, ඉංග්‍රීසියෙන් තියෙන්නේ. ඉතින් ඒක බලලා තේරුම් ගන්න ඒගොල්ලන් ඇත්තටම ලෝකේ නිකන් එක එක කැපි පෙනෙන වැඩ කරන්න ඉස්සරහට එන්නෙත් නැහැ සමහර වෙලාට. ඒ අය බොහොම අවිහිංසක නිසා හඳුනා ගන්න අමාරුයි. ඉතින් ඒ වගේම මේ කට්ටිය හඳුනා ගන්න නම් වලින් සමහර අවස්ථාවල් වල ඒගොල්ලන්ගේ නමින් ඒගොල්ලන්ව හඳුනා ගන්න පුළුවන් වෙලා විදිහක් තියෙනවා. ඒ වගේම ගතිගුණ වලින් තමුන්ට ඉපදිලා ඉන්න දරුවා හෝ නෑදෑය හෝ තමුන් දන්න හඳුන කෙනෙක් මේ වගේ ක්‍රිස්ටල් රේන්බෝ චරිතයක් තියෙන කෙනෙක්ද කියලා හඳුනා ගන්න පුළුවන් සමහරලට නමෙන්. උදාහරණයක් හැටියට කියනවා නම් ඉන්දු, ඉන්දි, දීප්ති, ජෝඩ්, ජේඩ්, ෂයිනි, උත්පල, ක්‍රිස්ටල්, තාරකා, දම්, නිල්, මැණික් කියන වගේ නම් වලින් මේ ක්‍රිස්ටල් චයිල්ඩ් ඇවිල්ලා රේන්බෝ චයිල්ඩ් ඇවිල්ලා ඉපදිනවා. නිල, දම්, නීලා, එපම නැත්තම් මැණික්, ඉන්දි, ඉන්දිගෝ වගේ, ඉන්දිකා වගේ අන්න එහෙම නම් වලින් එනවා. නමුත් මේගොල්ලන් ඒ නම තිබිච්ච පමණටම කියන්න බෑ. ඒගොල්ලන්ගේ ගතිගුණත් පොඩි කාලේ ඉඳලා එක්ක මේගොල්ලන් නිකන් ගොඩාක් ආසයි නිකන්
වෛඥානිකයට වගේ වල වලට දිලිසෙනේ වට තරු වලට එමෙ නැත්තම් හරි ගවේෂණාත්මකයි පොත්පත්ම කියවන්න පාඩම් කර කර පොත් කියක යමක් හොයන්නම කැමති ඒ වගේ ඒ දිලිසෙන දේවල් වලට කැමති චිත්‍ර අඳින්න කැමති අන්න ඒ වගේ මේ ඉන්ඩිකෝ චයිල්ඩ් ලගේ ඒ විශේෂ ගතිගුණත් එක්ක එයාලට ඒ නමට ගැල ගැල ඒ ගතිගුණයට ගැලපෙන ඉන්ඩිගෝ නමකුත් දෙනවා ගොඩක් වෙලාවට හැමෝටම නෙමේ ඒ ගතිගුණත් එක්ක නම ගැලපෙනවා නම් අපිට හිතන්න පුළුවන් මේ ඇවිල්ලා ඉන්නේ ඉන්ඩිගෝ ක්‍රිස්ටල් චයිල්ඩ් කෙනෙක් යතේ ඒගොල්ලන්ට හැකියාව තියෙනවා කවදා හරි තමාට මේ අධ්‍යාත්මික දියුණුවක් කරා යන්න. ඒ නිසා එයාලව හඳුනා ගැනීම අතිශයින් වැදගත් මේ කාලේ. ගොඩාක් අධ්‍යාත්මික ගවේෂණ නැඹුරු නම් AI වන්ඩරස්ලා අපි කියනගලන වන්ඩරස්ලා කියලා ස්ටාර් සීඩ්ස්ලා වෙන්න පුළුවන්. ඒ වගේම මේ ක්‍රිස්ටල් රේන්බෝ ගණේ ළමයි ඉන්නවා දුෂාබාධ ශ්‍රවණාබාධ ඔටිසම් වගේ තියෙන වෙලත් ඇවිල්ලා ඉපදෙන්න පුළුවන්. ඒගොල්ලන්ට සමහරලාට ඒගොල්ලන්ගේ එක සෙන්ස් එකක් ඒ කියන්නේ අපි හිතමු ඇස් පේන්නේ නැහැ කියලා. ඉන්ඩිගෝ චයිල්ඩ් කෙනෙක් ඉන්නවා ඇස් දෙක පේන්නේ නැහැ නමුත් ගොඩාක් ප්‍රඥානවන්තයි දර්ශනවාදී ඒවා පොත්පත් කියවලා ගොඩාක් ඒ සම්බන්ධ කරුණු හොයන්න දක්ෂයි. එක්කෝ ඇස් පේන්නේ නැහැ අන්න නැත්තම් කන් දෙක ඇහෙන්නේ නැත්තම් ඔටිසම් තියෙනවා. එහෙම වෙන්න පුළුවන් ක්‍රිස්ටල් චයිල්ඩ්ලා ගොඩක් වෙලාට. ඒ නිසා ඒ වගේයට විශේෂ අවධානයක් දෙන්න ඕනේ ඒගොල්ලන්ගේ හැකියාවන් ගැන. මට මතකයි ලස්සන ගීතයක් කියන දුෂාබාධ තියෙන සහෝදරියක්ගේ ගීතයක් මං ඇහුවා අහන් ඉන්න අහගෙන ඉන්න කියන ලස්සන ගීතයක්. මගේ හිත මොනවද මොම්බොන්නනවා කියන ලස්සන ගීතයක්. අන්නේ ගීතය කියපු සහෝදරිය සමහර විට ඉන්ඩිගෝ චයිල්ඩ් කෙනෙක් ක්‍රිස්ටල් චයිල්ඩ් කෙනෙක් වෙන්න පුළුවන්. ඊටසේ ඉන්ඩිගෝ තොටවත්ත මහත්තයා ගොඩාක් කතා කරනවා මේ ගවේෂණය ගැන. එයා මේ වගේ ඉන්ඩිගෝ චයිල්ඩ් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ නම් විශේෂ නම් එක්ක තියෙන ඒවා ගාය ගැන උනන්දු වෙන්න මතක තියාගන්න කියලා කියනවා. එහෙම අපි කවදාවත් හිතන්නේ නැති විදිහේ කෙනෙක් සමහරට ඉන්ඩිගෝ චයිල්ඩ් කෙනෙක් ක්‍රිස්ටල් චයිල්ඩ් කෙනෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ හිතරිද්දීම පවා සාමාන්‍ය මිනිස්සුන්ට වචනය වරද්දන එක පවා එයාලා ඉස්සරහා ලොකු පාපයක් කියලා එකත් මතක තියාගන්න ඕනේ. ඒ වගේම මේ කට්ටිය 1970 ගණන් වල ඉඳලා 1970 පස්සේ තමයි මේ ඉන්ඩිගෝ චයිල්ඩ් කියන කට්ටිය ලෝකෙට ඇවිල්ලා ඉපදුනේ. ඊට පස්සේ 1990 ගණන් වල ඉඳලා 2000 වගේ කාල වෙනකන් ක්‍රිස්ටල් චයිල්ඩ්ලා ඒ කියන්නේ මේ වීදුරු කට්ටිය වීදුරු ගණේ කට්ටිය ළමයි ඇවිල්ලා ලෝකෙ ඉපදුනා කියලා සඳහන්ලා තියෙනවා. ඒත් ඔබ දැන් මම ඉපදුනේ 1970 ගණන් වල. ඊට පස්සේ 1970 ගණන් වල ඉපදිච්ච කට්ටිය සහ 90 ගණන් වල 2000 වගේ කාලවල මේ ක්‍රිස්ටල් ළමයි ලෝකෙට ඇවිල්ලා ඉතින් තව ඉස්සරහටත් ලෝකෙට මේ ක්‍රිස්ටල් ඉන්ඩිගෝ චයිල්ඩ්ලා ගොඩාක් ඇවිල්ලා ඉපදෙනවා. මොකද ඉස්සරහයි ලෝකෙදී රහතන් වහන්සේලා බිහි වෙන කාලයක් එනවා. ඉතින් ඒකට සුදුසුකම් ලැබපු මිනිස්සු ඇවිල්ලා ලෝකෙ ඇවිල්ලා ඉපදෙනවා. දැන්ටත් ඉපදිලා ඉන්නවා. ඉතින් මං කියන්නම් පෘථිවියේ සිදුවෙන ඊළඟට මං කියන්නම් පෘථිවියේ සිදුවෙන අලුත් වෙනසට පරිණාමයට පරණ පෘථිවිය වෙනුවට අලුත් පෘථිවිය අලුත් වෙනසකට යනවා කියලා මං කෝ රිනොවේෂන් එකකට යනවා කියලා කිව්වා. 5D 3D to 5D earth කියලා ඉවරලා ගොඩක් අපි කලින් කතා කරලා තියෙන එක ගැන. ඒකට මේ වීදුරු සම්බන්ධ වෙන විදිහ ගැන ක්‍රිස්ටල්ස් වීදුරු පලිඟු සම්බන්ධ වෙන්නේ කොහොමද කියන ආකාරය ගැන දැන් පොඩි විස්තරයක් කියන්නම්. මේක පෙලේඩියන් ස්ටාර් සිස්ටම් එකෙන් අපිට ලැබුණු පණිවිඩයක්. මේකට ශ්‍රී ලංකාවත් සම්බන්ධ නිසා මම මේ පණිවිඩය නිදහස් කරන්න හිතුවා. ඇත්තටම ඒ පණිවිඩයේ තිබුණේ මෙන්න මේ විදිහට. කිලෝමීටර් 6ක් පොළව යටට හැරුවොත් මීට වසර 12,000කට පමණ පෙර තිබුණු අතීත ශ්‍රී විභූතියෙන් බැබළුණු ලුමේරියාව නැත්තම් අට්ලාන්ටික් නගරය වගේ ක්‍රිස්ටල් සිටීස් මේවට කියනවා වීදුරු නගර නැත්තම් පලිඟු නගර කියලා ඒවා මතු කරගන්න පුළුවන් බව අපිට පැලේඩියන්ස්ලා දන්වලා තියෙනවා. කිලෝමීටර් 6ක් පොළොව යටට තමයි මේ දේවල් තියෙන්නේ කියලා කියනවා. ඒ කියන්නේ ඉස්සර පෘථිවිය උඩ තිබුණු විශාල පලේඩියන්ස්ලා විසින් ඒ කියන්නේ තරු පන්ති වලින් ලෝකයට ආපු පලේඩියන්ස්ලා විසින් ගොඩනගපු ජෝඩාමාණික්ක ක්‍රිස්ටල් වලින්ම හදපු විශාල පන්සල් ගොඩනැගිලි තිබිච්ච නගර තිබිලා තියෙනවා අවුරුදු 12,000කට කලින්. පස්සේ කාලෙක ඒවා අද වෙනකොට පෘථිවියෙන් කිලෝමීටර් 6ක් යටට ගිලා බැහැලා. නමුත් අදටත් ඒවා ලොකු ගල්
ගුහාවල් ලෙස පෘථුවියට පිහිටලා තියෙන බව සඳහන් වෙලා තියෙනවා. ඉතින් විශ්ව ශක්තිය ආකර්ෂණය කරගෙන තමාගේ ලයිට් බඩි එක ඇක්ටිවේට් කරගන්න පුළුවන් පුදුමාකාර විශ්මිත නිර්මාණ තමයි මේ ක්‍රිස්ටල් වලින් නැත්තම් පලිඟු වලින් වීදුරු වලින් හදපු මේ නගර ක්‍රිස්ටල් සිටිස් කියලා කියන්නේ. ඒවා ඉස්සර පෘථුවිය උඩ තිබුණා කියලා කියනවා අවුරුදු 12,000කට කලින්. ඒවා හැදුවේ පෙලේඩියන්ස්ලා කියලා කියනවා. දැන් මේ වෙනකොට ඒවා පෘථුවිය යටට කියලා කිඳා බහැලා කිලෝමීටර් 6ක් යටට ගියාම හොයාගන්න පුළුවන් කියලා කියනවා. මේවට ඉස්සර කියලා තියෙන සිටිස් ඔෆ් ලයිට් කියලා. එතකොට මේ වෙන මේ ක්‍රිස්ටල් අපේ නගර තියෙන්නේ හැම රටේම මේ දේවල් නැහැ. එක විතරක් විශේෂ රටවල් කීපයක විතරයි මේ පැලේඩියන්ස්ලා හදපු විශාල පලිඟු නගරවල නටඹුන් තියෙන රටවල් තියෙනවා. ඒ හැම රටක්ම ඇත්ත වශයෙන්ම තාරුකා දොරටුවක් කියලා සඳහන්ලා තියෙනවා. ඒ කියන්නේ වෙන පැරලල් යුනිවර්ස් එකකට යන්න පුළුවන් බලයක් තියෙන්නේ මේ ක්‍රිස්ටල් හරහා. ක්‍රිස්ටල් පලිඟු දොරටු නගර වලින් තමයි යන්න පුළුවන් වෙන. එතකොට මේ පලිඟු නගර තියෙන්නේ මේ වෙනකොට පෘථුවේ ඉඳලා කිලෝමීටර් 6ක් මූද යට හෝ පොළව යට. ඒව තියෙන්නේ එක්තරා රටවල් කීපයක පමණයි කියලා තියෙනවා. ඒ රටවල් ලිස්ට් එක මම කියන්නම්. ඒ තමයි ආකින්සා, සකෝයා නැෂනල් පාර්ක් කැලිෆෝනියා, මවුන්ට් චෙස්ටා කියන කන්ද, කැලිෆෝනියා නිවේදා, කැලිෆෝනියා ෆ්ලොරිඩා මුහුදු තීරේ, බිමිනි අයිලන්ඩ්ස්, බ්‍රිටිෂ් කොලොම්බියා, ඊට පස්සේ කැනඩා, සෙන්ට්‍රල් මෙක්සිකෝ, බ්‍රසිල්, නැම්බියා, ස්විට්සර්ලන්ඩ්, ගීසා, ඊජිප්ට්, ලේක් ටිටිකා, බොලීවියා, සයිබීරියා, රෂියා, ස්කොට්ලන්ඩ්, ශ්‍රී ලංකා, සියම්, චයිනා, උරුළු, ඔස්ට්‍රේලියා වගේ රටවල් වල විශාල නිදි ලෙස මේ ක්‍රිස්ටල් නගර යට පොළව යට තාමත් තියෙනවා කියලා කියනවා. මේවා අපි දකින මේ එළිය දකින වීදුරු වලට වඩා ටිකක් වෙනස්. මොනටොමික් සිලිකන් ඩයොක්සයිඩ් මොනටොමික් ක්‍රිස්ටල් කියලා කියන්නේ, කියන්නේ සඳ පලිඟු කියලා මේවට කියන්නේ. මේවා අදටත් පොළොවට තියෙනවා කියලා පැලේඩියන්ස්ලගේ පණිවිඩවල සඳහන් වෙලා තියෙනවා. ඉතින් එක එක විශේෂත්වය මං කලින් කිව්වා වගේ මේවා තමයි ඊළඟ වෙන තැන්වලට යන්න පුළුවන් තාරුකා දොරටු හැටියට පිටලා තින්ත. එතකොට මේ ශ්‍රී ලංකාවත් ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ පොළොව යට තියෙන භූමියත් එක්තරා තාරුකා දොරටුවක්, අතිසුවිශේෂී තාරුකා දොරටුවක් තියෙන රටක් තමයි ශ්‍රී ලංකාව කියලා කියන්නේ. ඉතින් ඒ රට යට මේ කියන මොනටොමික් ක්‍රිස්ටල් වලින් හදපු සම්පූර්ණ නගරයක් අපේ ශ්‍රී ලංකාව යට භූමිය කිලෝමීටර් 6ක් යටට තියෙනවා කියන එක තමයි අපිට කියන්න තියෙන. ඒ වගේම අර මං කලින් සඳහන් කරපු අනිත් රටවල් වලත් මේ කියන පලිඟු නගරවල නටබුන් තියෙනවා කියන එක තමයි කියලා තියෙන්නේ. ඒ වගේම ඒ ඉස්සර හිටපු මේ පැලේඩියන්ස්ලා මේ නගර පොළව උඩ තියෙන කාලෙදී මේවා ජීවත් උනේ පැලේඩියන් තරුපන්තියෙන් ආපු ආලෝක ශරීර ඇක්ටිවේට් කරගෙන හිටපු බොහොම බලවත් කට්ටිය තමයි මේවා ජීවත් වෙලා තියෙන්නේ. මේගොල්ලන් ගොඩාක් මේ පලිඟු පාවිච්චි කරලා තියෙන්නේ සම්පූර්ණයෙන් විශ්ව ශක්තිය ආකර්ෂණය කරගෙන. ඒගොල්ලන්ගේ හැමදේම, ඒ කියන්නේ අහසින් යන ඒවා, එතකොට එතනින් මෙතනට ටෙලිපෝට් වෙන ඒවා, කමියුනිකේෂන් හැමදේම කරලා තියෙන්නේ මේ සඳ පලිඟු කියන ක්‍රිස්ටල්ස් වලින්. ඒ නගර පවා බිල්ඩින් පන්සල් පවා ඉදිරි කරලා තියෙන්නේ මේ සඳ පලිඟු කියන මොනටොමික් ක්‍රිස්ටල් කියන වීදුරු කැට පන්සල් තමයි ඉස්සර තිබිලා තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි තව ගොඩාක් විස්තර තියෙනවා මේක ගැන. ඉතින් මේ පලිඟු වල කතාව ඒ වගේ අතිශයින් සුවිශේෂී පුදුමාකාර විශ්වයත් එක්ක විශ්ව ශක්තියත් එක්ක සම්බන්ධ දෙයක් තමයි මේ සිලිකන්, එහෙම නැත්නම් වීදුරු වැලි, ඒ වගේම ක්‍රිස්ටල්ස් නැත්තම් පලිඟු කියලා කියන්නේ. ඉතින්
මට පෞද්ගලිකව මේ වීදුරු වැලි ගැන විශේෂයක් ඇති උනේ කුඩා කාලෙදිමයි මම පොඩි කාලෙදිම තමයි මට වීදුරු වැලි ගැන අදහසක් මනසට පාට ඩවුන්ලෝඩ් වුණා වගේ මට තේරුනේ මොකද මම ඉපදුනේ ලංකාවේ එකම සහ විශාලම වීදුරු වැලි තියෙන නගරේ ඒ තමයි නාත්තණ්ඩිය කියන නගරේ ශ්‍රී ලංකාවේ වීදුරු කම්හලක් තියෙනවා නම් වීදුරු වැලි නිදියක් තියෙනවා නම් ඒ වීදුරු වැලි නිදිය තියෙන එකම නගරේ තමයි නාත්තණ්ඩිය කියලා කියන්නේ මං ඉපදුනේ අවුරුදු 20ක් විතර ජීවත් වුනේ ඒ නාත්තණ්ඩිය කියන සුන්දර ගමේ වීදුරු වැලි කියන්නේ මහා පුදුම දෙයක් අද්භූත දෙයක් කියන අදහස අද විතරක් නෙමේ පුංචි කාලෙත් මට අවබෝධයක් තිබුණා මට ඒක ගැන නමුත් ලොකුවට වචන කියන්න තරම් අදහසක් තිබුණේ නැහැ වටිනා දෙයක් මොකක් හරි රහසක් තියෙනවා වීදුරු වල කියන අදහස මගේ හිතේ පොඩි කාලයක් පුංචි කාලේ ඉඳන් තිබුණා ඉතින් ජූඩා මාණික්කේ වීදුරු පළඳක් පළඳන්නේ විශ්ව ශක්තිය ආකර්ෂණය කරගන්න නිසා මේ වීදුරු වල ඒ තමාව ට්‍රාන්ස්ෆෝම් කරන නැත්නම් ලයිට් බඩිය එක ඇක්ටිවේට් කරන ගුණය තියෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. ඒ වගේම මං කිව්වා ලුමේරියා නගරේ ජීවීන් ජීවත් වුනේ ආලෝක ජීවීන් මේ ක්‍රිස්ටල් වලින් තමයි ඒගොල්ලන් ඇක්ටිවේට් උනේ හැමතිස්සෙම යාලගේ යාලගේ හැම වැඩක් මේගොල්ලෝ ක්‍රිස්ටල් වලින් තමයි කරගත්තේ මීට අවුරුදු 12000කට කලින් මේ නගර පෘථිවිය මත තියෙන කාලේ. ඒ වගේම සඳපාලිඟු කියන වර්ගයේ ඒට සුදුසුකම් ලැබඹු කෙනා ළඟට නිකම්ම ආකර්ෂණය වෙනවා කියලා තියෙනවා. ඒ කියන්නේ ඒ වීදුරු වර්ගයේ තමුන් සුදුසුකම් ලැබුවොත් ඒ කෙනාට නිකම්ම වගේ ඒක තමාගේ ළඟට එනවා කියන කාරණේ සඳහන්ලා තියෙනවා. මේ කාලේ පෘථිවියේ ඉපදිලා ඉන්න පලිඟු ගණයේ මිනිස්සුයෝ ඒ කියන්නේ මං කලින් කෝගේ ක්‍රිස්ටල් රේන්බෝ ඉන්ඩිගෝ කියන කට්ටිය තරු ජීවීන් ලෝකේ පුරාම වේදිලා ඉන්නවා මේ කට්ටිය. ඒ අයට මේවා ගැන යම් කිසි අදහසක් නිකන් සිහිනෙන් වගේ ඒගොල්ලන්ට මේවා ගැන තේරුමක් තියෙනවා. මොකද ඒගොල්ලෝ මීට බව ගන්නවකට කලින් අතීත ලුමේරියාවේ හැම මේ වගේ ඉපදිලා ඉඳලා තියලා තමයි ආපහු මිනිස්සුයෝ හැටියට මේ ඉපදිලා තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට යම් කිසි හිණෙන් වගේ අදහසක් තියෙනවා මේවා ගැන. ඒ වගේම චූඩමාණික්කය ගැන මම සඳහන් කරා සඳපලිංගුවක් තමයි අපේ චූඩමාණික්කය කියලා සුවන්වැලි සෑයෙත් තියෙන්නේ. ඉතින් හිතන්න මේ වීදුරු කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් එදිනෙදා මේ ගණන්වත් ගන්නති දෙයක් වුණාට මේ වගේ අතිශයින් විශ්ව ශක්තිය ආකර්ෂණය කරගන්න පුළුවන් සුවිශේෂී දෙයක් තමයි වීදුරු කියලා කියන්නේ. ඒක විශ්ව ශක්තිය ආකර්ෂණය වුණා කියලා කියන්නේ ඒ කෙනාගේ අතුලාන්තයේ තියෙන මේ ෆිසිකල් ශරීරයට එහා ගිය ඇතුලෙන් තියෙන ආලෝක ශරීරේ ඇක්ටිවේට් කරගන්න පුළුවන් දෙයක් තමයි වීදුරු කියලා කියන්නේ. ඒ නිසාම තමයි සින්ඩරෙල්ලාට වීදුරු සපත්තුව හම්බුණා. වීදුරු සපත්තුවක් තමයි ඇය පැලඳගෙන ඉන්නේ කියන කාරණාවෙන් ඒ චිත්‍රපටිවල සංගවල වගේ කියලා තියෙන වීදුරු වල රහස. ඉතින් මම හිතනවා ඔයාලට තේරුණා ඇති කියලා මොකද්ද මේ කියපු කාරණේ කියලා. ඉතින් මේ චිත්‍රපටිවල පමණක් මේ මම දැන් කතා කරපු සින්ඩරෙල්ලා චිත්‍රපටය විතරක් නෙමෙයි. තව ගොඩාක් ඔය වගේ චිත්රපටිවල ගීතවල මේ රහස් සංගවල කතා යටින් සංගවල කියලා තියෙන ති මං හිතනවා ඒවයි ගැඹුරු අර්ථ තේරුම් ගැනීම අතිශයින් රසවත් දෙයක් කියලා. ඉතින් එහෙමනම් අපි ආයෙත් අලුත් දෙයකින් ලබන සතියක හම්බ වෙමු. මොන හරි ඔයාලත් මේක ගැන දාන්න දෙයක් තියෙනවා නම් සඳ පළඳුඟු ගැන ක්‍රිස්ටල්ස් ගැන වීදුරු ගැන කමෙන්ට් සැටියට සඳහන් කරන්න කියලා මම මතක් කරනවා. අපි ආයෙත් හම් වෙනකම් හැම දිනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි.